අසෝක ගහ කියලා කිව්වම ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවත් හැමෝම මේ ගහ ගැන දන්නවා. ගොඩක් ලස්සනට මල් පිපෙන ගහක් කියලා. අපේ ලංකාවේ තෙත් කලාපේ දියසීරාව තියෙන ගොඩක් තැන්වල අසෝක ශාකය හොඳට හැදෙනවා. අපේ රටේ ගෙවතු වල මේ ගහ හැදුන්නේ නැති වුණාට ඉන්දියාවේ නම් හැම තැනකම වගේ මේ ගස් තියෙනවා. ඉන්දියාවේ තියෙන දේවාල වල විශේෂයෙන් මේ අසෝක ගහ වවලා තියෙනවා. මේ අශෝක ගහට කුරෝක කියලාත් කියනවා. ඒ වගේම තමයි මේ ගහේ තියෙන නම. ඒ කියන්නේ අශෝක කියන නම හැඳින්ලා තියෙන්නේ දුක නැති කරන ගහ කියන එක. ඒ කියන්නේ ශෝකය නැති කරනවා කියන අදහසින් තමයි මේ ගහට නම දාලා තියෙන්නේ. අශෝක ගහේ මුල් වගේම පොතු දෙවර්ගයේටම කාන්තා රෝග සුව කරන්න විශේෂ හැකියාවක් තියෙනවා. යම් කාන්තාවකට ගර්භාෂයේ ආශ්‍රිත රෝග පීඩා තියෙනවා නම් මේ අශෝක ගසින් ඔයාලට පුළුවන් මේක සුව කරගන්න. ඒ කියන්නේ ගර්භාෂ රෝග නිට්ටාවට සුව කරගන්න පුළුවන්. ඒකයි අද මම මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඔයාලා මගේ channel එකේ මේ වගේ දේවල් දිගටම දැනගන්න කැමති නම් මම subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි අශෝක ගහ ගැන කිව්වොත් රක්ත ප්‍රදර රෝගෙන් පිරෙන කාන්තාවන් සුවපත් කරන්න අශෝක පොතු වගේම මල් දෙවර්ගයෙන් භාවිත කරනවා. ගර්භාෂයේ දැවිල්ල නැති කරනවා වගේම මුත්‍රාගල් දිය කරගැනීමේ හැකියාව තියෙන විශේෂ ගුණයක් මේ අශෝක වලට තියෙනවා. ඒ වගේම තමයි අශෝක පොතු මල් වගේ දේවල් පානය කරොත් ඒ කියන්නේ තඹල පානය කළොත් ඉලිය යන අර්සස් රෝගය පවා සුවපත් කරගන්න පුළුවන්. සමහර කාන්තාවන්ට උසප් දවස ඉතාමත් වේදනාකාරී දවසක්. ඒ දවසට වැළට කරන්න තියෙන අධික වේදනාවක් තියෙනවා නම් මේක සමනය කරන්න මේ අශෝක පොතු වලින් මල් වලින් කසායක් හදාගෙන ඉක්මනට මොණේක. ඔන්නිතින් මේ අශෝක පොතු වලින් ලේ පිරිසුදු කිරීමේ හැකියාවක් තියෙනවා වගේම ශරීරය සිසිල් කිරීමේ ගුණයකුත් තියෙනවා. එයින්ද මේ කාන්තාව ඉස්සර කාලේ හැමදාම උදේට අශෝක මල් දෙක තුනක් හපලා ගිලින්ඩක් පුරුදු වෙලා හිටියා. මේකින් ගර්භාෂ ආශ්‍රිත සියලුම රෝග තත්ත්වයන් පාලනය වෙලා තිබුණේ. ඒ වගේම කාන්තාවන්ගේ ආර්ථව හරණය නැත්තම් උසප් චක්‍රය නවතින වේලාවෙදී සිරුරේ හෝමෝන ක්‍රියාවලිය පාලනය කිරීමේ හැකියාවත් අශෝකවලට තියෙනවා. එයින්ද වල දැනුවත් වෙන්න ඕනේ ඒ කාලේදී අශෝක මල් වියලලා තේ හැටියට සකසාගෙන පානය කරන්න. මේ වගේ දෙයක් පානය කරනකොට වලට නිට්ටාවට සුවයක් ලඟා කරගන්න පුළුවන්. ගර්භාෂ ආශ්‍රිත සියලුම රෝග තියෙන අයට මම මේ බෙහෙත් පන්තිය කියා දෙනවා. අශෝක මල් වගේම පොතු කලන් 6 ගානේ ගන්න ඕනේ. අරගෙන වතුර පත 7ක් වගේම එලකිරි පතක් අරගෙන එකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේක පත එකක් දක්වා හිඳ ගන්න ඕනේ. ඔන්න ඉතින් දැන් පුළුවන් ඔයාලට උදේට පත භාගිකුයි හවස් වරුවට පත භාගිකුයි බොන්න. එලකිරි නැත්තම් ඔයාලට පුළුවන් වතුර පත එකක් තව දාන්න. ලේ යන අර්සස් රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ අයට පුළුවන් ලේ පහ වෙනවා නම් බඩේ අමාරුව තියෙනවා නම් අශෝක මල් වේලලා කුඩු කරලා කෝපි වගේ හදාගෙන පානය කරන්න. මේකෙන් අර්සස් සමාරුව නිට්ටාවටම සුව වෙනවා. ගොඩාක් තරුණ ගැහැණු ළමයින්ට තියෙන රෝග තත්ත්වයක් තමයි සුදියාම කියලා කියන්නේ. ඒකට ස්වේත ප්‍රදර රෝගය කියලාත් කියනවා. මේ අවස්ථාවේදී වරට පුළුවන් අනිවාර්යයෙන්ම මේ අශෝක පොතු වලින් කසායක් හදාගෙන බීලා මේ විදිහට මේ රෝගය නිට්ටාවට සුව කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම තරුණ ගැහැණු දරුවන්ගේ තියෙන මේ රෝග සුව වෙනවා විතරක් නෙමෙයි, එයාලගේ ආහාර පැවැත්ම ගැනත් පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද ඇඳුම් පැනඳුම් භාවිතා කරන ආකාරයත් මේ නිඩ රෝග වලට ගොඩක් බලපානවා. සෑහළු ඇඳුම් පැනඳුම් අඳින්න ඕනේ. ඒ වගේම තමයි උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. ඒක ඉතින් ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම සංසුන් මනසකින් යුක්තව හැම කටයුත්තක්ම කරන්න ඕනේ. ඒ හිතින් ගොඩක් වැදගත් වෙනවා මේ රෝග සුව වෙන්න. අපි ගොඩාක් කුඩු බඩු දාලා කෑම කණිකෙන් ගොඩක් ඈත් ඉන්න ඕනේ. ඒ මොකද මිරිස් කෑම වගේ දේවලුත් අපේ මේ ලෙඩ රෝග හැදෙන්න ගොඩාක් වෙලාවට හේතුවක් වෙනවා. ඒ හින්දා මිරිස් කෑම වලින් අපි නිතරම වළකින්න ඕනේ. ඒ වගේම තමයි මුත්‍රා ගල් වගේ දේවල් දිය කරන විශේෂ ගුණයක් තියෙන හින්දා අශෝක පුතු තඹල පානය කළොත් නිතරම වගේ ඔයාලට ඒ රෝග තත්ත්වෙනුත් අත්මි දෙන්න පුළුවන් වෙනවා. ඔයාලට ඉතින් අශෝක පුතු ළඟපාතක නැති වෙන්න පුළුවන්. අශෝක මල් ටිකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඔයාලට පුළුවන් සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහිල්ලා මේ දේවල් අඩු ගානකට අරගෙන තම්බල බීලා මේ ලෙඩ දුක් සුව කරගන්න. මොකද නිතරම ලෙඩක් තියෙනවා නම් කලබලයටපත් වෙන්න එපා. ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම අපි ගාවම තියෙනවා. හෙළ වෙදකම තුලින් ඔයාලට පුළුවන් ඕනම රෝගයකට නිට්ටාවට සුව කරගන්න අවස්ථාව උදා කරගන්න. වකුගඩු ආශ්‍රිත ගල් තියෙනවා නම් ඒ අයට පුළුවන් අශෝක ඇට වේලලා කුඩු කරලා ඒකෙන් පොඩ්ඩක් අරගෙන උණු වතුර වීදුරුවකට දාලා උදේ හවස පානය කරන්න. මේකෙන් මුත්‍රා ගල් දිය වෙනවා.
हमे कुष्ठ तीयन बिबिल तीयन वेरट पुड़वाण एकादमी अशोक पत्री दुर्कंड इवे हम पेहपत्कर गंडा पुड़वाण इवे वाले पिछदेनो मे अशोक पोत मे विधि गो मे वगे वेलावट वेलकर अशोक पोत टीका करगन कसाय अट इकट हिंदेला मे गत पत इक सीनी तेक पेनी अखरला हदागंड लिपेती पेनी अखरला हदागंड मे पेनी वेरट पुड़वा दवस गाने तेहदी दिख गाने बोंड मेम बीर वाले शरीर तीन हमे कुष्ठ बिबी हम देख अड़कंड पुड़वा मे पोतरीका वेल्ला कुड़कल त्यागत्र पास वरट पुड़वा विधुर्मा श्रोक वगे दीवा आवट पास मुख दूरगंधे वगे तत्म तीयन एवेल आवट मेवा एल दिए नंबर ददमेदम मेलेट सूवेम एवगेम खट वन विला बैक्टीरिया वगे आसाधन तीरना मे विलाधि मे वेलप कुंडटिका को दिन खट हेदड़ पास मेरे ऊग सूवेम कांता रोग निवारणीकरण बेहिताक्तम अशोक अरिष्टे कीलकी अणी मेतरा वटना साख्यक्तम अशोक कीलकी अणी अशोक पुतु कसाय रुद्रगत सीनी मट्टम पवा पहलियान ओणिति वाल अशोक पुतु कसाय बील वेला सील सनीपकर इधर मेवा वटना वीडियो नरबंड के मगे चैनल का अदम सब्सक्राइब करें।